දන්වාතන දක්‍රිය ම්ප තුන්ගනයක් ක්‍රියාකාරි ඇන්තිිඩන් ර් තා ක්ෂණයෙන් සේ සම පෝෂ්ණය කර ඉස්සරි ඉත් කරමින් නවත ඇතිවීම බලකායි. නව ක්‍රිය ශෑම්පූ. මහනුවර දිස්්‍රීකේ පාත හේවා හැට ප්‍රදේශයේ ගොවීන් යලකන්නේය සඳහා ප්‍රධාන වශවයෙන් සිදුකරන්නේ එලවළු වගාාවයි. එය අනුව තලාතුූය මාරස්සන හේවා හැට කන්දේවල ඇතුළු ප්‍රදේශවල ගොවීන්, තක්කාලි රාබු බෝංචි වැටකොළු නෝකොල් වැනියලවඩු මෙවර වගාකර තිබෙනවා. කෙ වෙතත් රසායිනික පහොර ආනායනයේ තහනම් කිරීමේ රජේ තීරණයක්ත් සමග සිය වගාවන්ට අවශ්‍ය පොහර සහ ක්‍රිමිනාශක නොමතිකමින් තමන්ට ගැටු රැසකට මුහුණදීමට සිදුව ඇති බව එමගොවීන් පවසනවා ඔන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් මැස්සන් පනුවන් හා කෘමීන්ගෙන් තම වගවන්ඩ දැඩිලෙස හානි සිදුව ඇති බවයි. ේතියන්නේ මේක අවශ පොහර නැතිහින්ද සහ හේත්න තිින් තමයි මේ මේ විදර පන හලම කුණුවලග ක් හලි වග මේකක් ැන් ික පහර ොදන්ට වා ස්ථාව ේකට පහර යදාගන්නට අපිට පොහරන කඩි ගොන් කාබික පොහොර සඳහා කැත්ව දැක්වුවද ඒවා ලබා ගැනීම සඳහා මේ වන විට අවස්සාාවක් නොමැති බවයි පාත හේවා හැට ගොවින් පෙන්වාදෙන්නේ කියන දයයක්කොත් දෙන්ට ඕනොපෝදරි මොනවාරි ගෙනෙන්ට ප ගනල් දන්නට ව මිනිසු. සිත් යලකන්නේට අවශය පොහර ප්‍රමාණින් සට හැත්ත හයක් මේ වන විට දෙවන පුරා බෙදා අවසන් බව කෘචිකාර මාත්‍යය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසනවා. කිසිම ගොවිය කාබිනික පහරේා කියල විරදධද දක්වන්නේ න පොහර හිගැත්වවා කියල තයි විරෝධ දක්න්නේ. අප ලකන්නේට අවශ්‍ය පොහර ප්‍රමාණයගෙනවා නමුත් ප්‍රශ්්‍රය තිබනේ ගොවියන් අනවස්්‍ය ලෙස පොහරමිලද ගන්න කියිය. ඇ අපි මේ වන්න කොට සියට හැත්තැහයයක් ලංකාවම ගවියන්ට පොහර දිල වරයි අපි ත්තු යාපන ටන නම ද තිීම. ලනරුව සිට අනුකක් පපිදිීල තියෙනවා. මේ රසාෑයනිිකපොර භාවිතයේ නිසා අප මනිස්සුන්ගේ වකගඩ නැතිවෙනවා පිළිකාහදෙනවා මිනිස්සුන්ට බරපතල රෝග හැදෙනනවා වතුරට නිසා ලෝග හැදෙනවා. මේකබෙන හානිය ඉතාම බහුලයි. එනිසා මේක මේ රසානික වෙනුවෙන් පෙනනීන් දෙපාරුණාර ගොවියෝ වෙනුවෙන් සත දාහක් පන්න ගොවියෝ කිය මහිදරජ පක් ෝට ප රජපක්ෂ ජනාදොත්මගේ චදපදනමම් අපි ගොියට ගහන්න නෑ ගොවි අදාන්නනෑ හැයි ජෝියගේ ජීතරක ගණඩු. එෙනිසා අපිට කියන්න තින්නේ අපි මේ ප්‍රශ්න තිපොටි පොඩි අඩු පාඩුකන්තියේ කන්නයක් එක මාරුවත්තියේ හැබැ රටක් ැටියට මේ ලබන ජාග්‍රහණය මතක තියාගඩ එක මල කරන්න බෑ. ලෝ! ඇ්‍ර ප. පෑ දොහක් දක්වා නැවුම්මූවක පහස අත්විලන්න.